ජමාරුනේ දින්න ස්වයනාපලයා අපේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ කාරණාව සම්බන්ධයෙන් මම ඉතා පැහැදිලිව කියන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ 31(4)A කියන උපවාදන්නේ ඉතාමත් පැහැදිලිව කියලා කියනවා බලයේ ඉන්න ජනාධිපතිවරයා ජනාධිපති මැතිවරණයකට මුහුණ දීලා කලදුනොත් ඒ ප්‍රතිපලය නිකුත් කරන මොහොත වෙනකම් පමණයි එයාට ඒ බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි ඒ වගන්තියෙන් කියනවා ඉච්ඡනික ඒ ප්‍රතිපලය නිකුත් කිරීමෙන් පසු ක්ෂණිකව ජයග්‍රහණය කළ පුද්ගලයා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දිය යුතුය කියලා. එහෙනම් මේ විධානය පිළිබඳව කිසිම කෙනෙකුට මේ ලංකාවේ ඉන්න අකුරු කියවන්න පුළුවන් කිසිම කෙනෙකුට මේකේ අර්ථ නිරූපණය පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් ඇති විය නොහැකි. එනිසා අපි ගෞතර සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා දැනුවත්ව මේ වගේ ජනතාව වැරදි අදහසකට යොමු කරන ප්‍රකාශ ප්‍රසිද්ධිය කරන්න එපාය කියලා අපි ඉතාමත්ම ගෞරවණීය ලෙස ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකට එක්කම මම මතු කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ප්‍රකාශය තුළම මං හිතන්නේ ආණ්ඩුව පරාජය පිළිගන්නවා. මොකද ජයග්‍රහණය කරන්නට බලාපොරොත්තුවක් තියෙන ජනාධිපතිවරයෙකුට තරදුනත් අවුරුදු දෙකක් ඉන්න ඕනේ කියන කතන්දරේ කියන්න අවශ්‍යතාවක් නැහැ. ඒ ප්‍රකාශය තුළම මං හිතන්නේ දැනුමම ආණ්ඩුව තමන් පරාජයට පත්වන බව පිළිගන්න ඉවරයි. ඒකේ දෙවනි කාරණාව තමයි ජනමතය වගේ යම් පුද්ගලයෙක්ව ජයග්‍රාහකයා බවට පත් කළා නම් එතන ඉඳලා ජනමතය තියෙන මේ පුද්ගලයා රටේ පාලක බවට පත් වෙනවා මිස ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක්ව ජනාධිපති දුරේ තවදුරටත් කටයුතු කරන්නට සදාචාරාත්මක ලෙස හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ. මොකද ජනතාව ප්‍රතික්ෂේප කළා නම් අනෙක් අපේක්ෂකයා ජයග්‍රහණය කළා නම් මේකෙන් කියන්නේ ඉන්න ජනාධිපතිතුමාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරලා තියෙද්දී තවදුරටත් අවුරුදු දෙකක පාලනයක යමෙක් ඉන්න හදනවා නම් ඒක ඒකාධිපතිවාදයේ ලක්ෂණයක්. ඒකාධිපති අශිෂ්ට නීතිගරුක නොවන රටක විතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. නමුත් මම පැහැදිලිව කියනවා ජනතා විශ්වාසය කෙනෙක් ලබා ගත්තාන් පස්සේ යමෙක් උත්සාහ ගන්නවා නම් තවදුරටත් බලය රැඳී ඉන්න මේ රටේ ජනතාව ඒකට නිසි පිළිතුරු නිසි අවස්ථාවෙදී ලබා දෙයි. ඒකත් එක්කම අපේ විජේදාස රාජපක්ෂ මහත්මයා කියපු දෙවනි කාරණාව පිළිබඳවත් මට යමක් ඉදිරි කරන්නට ඕනේ. අපේ රාජ්‍ය මාධ්‍ය දුවන්නේ කාගේවත් සල්ලි වලින් නෙවෙයි. මේ රටේ ජනතාවගේ සල්ලි වලින්. එහෙනම් ඒ විතරක් නෙමෙයි මේ රටේ නීතිය රාජ්‍ය ආයතනය තමන්ගේ කාර්ය නිසියාකාරව සමාන ආකාරයකට කටයුතු සාධාරණ ආකාරයකට කටයුතු කළ යුතුයි කියලා මූලික අයිතිවාසිකම් වගන්තිවල සඳහන් කරලා තියෙනවා. නමුත් විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන මම නම් කරනවා. රූපවාහිනී ආයතනය, ITN ආයතනය, ගුවන් විදුලි සංස්ථා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වගේ ආයතන ඉතා නිර්ලජ්ජිත ලෙස කිසිම ලැජ්ජාවකින් තොරව තමන්ගේ මාධ්‍යය ඉතාමත්ම අශිෂ්ට ආකාරයකට මෙහෙවනු අපිට පේනවා. ජනාධිපති ඡන්දය ආදාර නීතිය ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන්ස් ඇක්ට් ජනාධිපති මැතිවරණ පනතේ 107 වෙනි වගන්තියෙන් ඉතා පැහැදිලිව කියනවා ජනාධිපති තරණයකට ආපු කෙනෙකුට මේ රාජ්‍ය ආයතන මගින් විනාඩි 90ක ඒ තමන්ගේ ගුවන් කාලය සහ රූපවාහිනී කාලය ලබා දිය හැකිය. ඊට වඩා
ඍජුව හෝ වක්‍රව වෙන කිසිම අනුග්‍රහයක් දිය නොහැකිය කියලා කියන. අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා පළවෙනි මණ්ඩල රැස්වීම අනුරාධපුරේ. මුල සිට අග වෙනකන් මේ රූපවාහිනී ආයතනය නිර්ලජ්ජිතව කිසිම ලැජ්ජාවකින් තොරව සජීවීව විකාශනය කළා. මේක අමුමුවේ මේ රටේ නීතිය උල්ලංඝනය කිරීම. මේ සම්බන්ධයෙන් මම එක්සත් ජාතික පක්ෂයේ මානව අයිතිවාසිකම් ලේකම් හැටියට දැනගම මානව අයිතිවාසිකම් කොමිසමට පැමිණිලි තුනක් ඉදිරිපත් කළා කියනවා. රූපවාහිනී ආයතනයට විරුද්ධව, අයිතිය ආයතනයට විරුද්ධව සහ ගුවන්විදුලි සංස්ථාව ලක්හඬ ආයතන ගුවන්විදුලි සංස්ථාවට විරුද්ධව මම මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කරුණාකරලා මේක වාර්තා කරන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍ර ආදී වෙනුවෙන් මම මේ ඊළඟට කියන වාක්‍ය කරුණාකරලා වාර්තා කරන්න. මොකද මම දකිනවා පෞද්ගලික මාධ්‍ය අද මේ වගේ කාරණා ප්‍රකාශ කරන්න බයෙන් ගැහෙන බවක් වෙනවා. මේ රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. මම මේ කරන ප්‍රකාශය වාර්තා කරන්න මේ ආයතනවල ඉන්න ලොක්කන් හිතනවා වෙන්න පුළුවන් ඒගොල්ලෝ නීතියට යටත් නෑ කියලා. මම ඒගොල්ලන්ට බොහොම පැහැදිලිව කියනවා ඒගොල්ලෝ මේ මොහොතේ නීතියට යටත්ව නැතුව ඉන්නවා වෙන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය නිසා. නමුත් ජනවාරි මාසේ 8 වෙනිදායින් පස්සේ ඒ සියලු දෙනෙක්ම නීතිය හමුවේ සමානයි. ඒගොල්ලෝ මේ කරන නීති විරෝධී ක්‍රියා සියල්ල සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ ඒගොල්ලන්ට ගනුදෙනු දෙන්න නැත්නම් දෙය කවුන්ටබල් ඒගොල්ලන්ට නීතිය ඉදිරියේ උත්තර දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව හොඳට මතක තියාගන්න කියලා මේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල අයට සහ රජයේ නිලධාරීන්ට මම බොහොම පැහැදිලිව කියනවා. ජනවාරි මාසේ 8 වෙනිදායින් පස්සේ මේ නීති කඩන සියලු රාජ්‍ය නිලධාරීන්ට අපි අසාධාරණකම් කරන්නේ නැහැ. නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනවා කියන කාරණාව කරුණාකරලා වටහා ගන්න කියලා මේ අයගෙන් මම ඉල්ලීමක් කරනවා. කරුණාකරලා නම් තමුන්නාතුලගෙන් විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ කාරණාවට ප්‍රසිද්ධියක් දෙන්න. මොකද රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීනුයි රාජ්‍ය මාධ්‍යවල ඉන්න ලොක්කොයි හිතනවා ඒගොල්ලන් නීතියට උඩින් ඉන්න කට්ටියක් කියලා. ඒක ජනවාරි 8 වෙනිදා වෙනකන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ රටේ නීතිය නිසියාකාරයට ක්‍රියාත්මක වෙනවා කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මම පෞද්ගලික මාධ්‍ය ආයතනවල දෙලීමක් කරනවා. මේ මොහොතේ කරුණාකර මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සාධාරණ තමන්ගේ මාධ්‍ය ප්‍රකාශනවලදී පොදු අපේක්ෂකයාට ලැබිය යුතු ඒ ප්‍රසිද්ධිය ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. දැන් අපි දකිනවා ආ මාධ්‍ය ආයතනවල අර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ 2007 කරපු කතන්දර ප්‍රකාශයට පත්ව. අපි අහන්නම ওই මාධ්‍ය ආයතනවල අපි ගාවත් සීඩී තියෙනවා. ජොන්ස්ටන් මහත්තයා ජනාධිපතිතුමාට බලපු කතන්දර, විවේචනය කරපු කතන්දර. ජීඑල්පීස් මහත්තයා විවේචනය කරපු සීඩී අපි ගාව තියෙනවා. තිස්ස අත්තනායක මහත්තයා විවේචනය කරපු කතන්දර අපි ගාවත් තියෙනවා සීඩී. අපි ඒවා ගන්නම්. කරුණාකරලා ඒවා Tamange මාධ්‍ය ආයතනවලින් ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කතන්දර වලට ප්‍රසිද්ධිය දෙන ආකාරයට සමාන ආකාරයකට අපිටත් ඒ ප්‍රසිද්ධිය ලබා දෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. මේක මේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ජනතාව නොමගාවර යවලා බියගන්වලා මේ රටේ ආණ්ඩු බලය ලබන්නට මේ ආණ්ඩුව ව්‍යායාමයක ඉන්නවා. මේ ආණ්ඩුව ඔය කියන විදියට ජනතාවගේ සුබසෙත සඳහා ගිය අවුරුදු 10ක කාලය ගත කළා නම් මේ වගේ
අශිෂ්ට නින්දිත ක්‍රමවේදයන් වලට ඒගොල්ලන්ට හැරෙන්න අවශ්‍යතාවක් නැහැ. මේ ආණ්ඩුව, මේ රජය, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළා නම් මේ රටේ ජනතාව බොහොම තමන්ට යමක් කළොත් ඒ සම්බන්ධයෙන් කෘතඥ දක්වන ජනතාවක් අපේ රටේ ඉන්නේ. ලාම්පු කණුවට පෝස්ටර් ගහගෙන, කටවුට් ගහගෙන මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය සියල්ල බය කරගෙන යන්නට අවශ්‍යතාවක් නැහැ. ඒකෙන් පැහැදිලිව පේන්නේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් මේ ආණ්ඩුව සම්පූර්ණ කරලා නැහැ. ඔවුන් අසාර්ථකයි. මේ රටේ ජනතාවගේ සම්පත් ගසා කාලා තියෙනවා. අන්න ඒ නිසා ඒගොල්ලෝ දන්නවා ජනතාව ඒගොල්ලන්ට මේ විරුද්ධව නැගී සිටිනවා. ඒක කිසිම ආකාරයකින් හරි පාලනය කරගන්නයි මේ උත්සාහ කරන්නේ. මම අවසාන වශයෙන් නැවත වාරයක් විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය නායකයෙක් කරනවා. මේ මොහොතේ රටේ අවශ්‍යතාවය පොදු අපේක්ෂකයාට තමන්ගේ අදහස් සමානව විකාශනය කරන්න අවස්ථාවක් සලසා දීම. එම නොකළොත් මේ රටේ පෞද්ගලික මාධ්‍ය මේ බලකාමී ඒකාධිපති ක්‍රමයට ඍජුව හෝ වක්‍රව උදව් කරපු මාධ්‍ය හැටියට ඉතිහාසය